නයිවිනේ ගොන්ගරේදම ඉෂාර කිව්වට ඒකත් නෙමෙයි ගියේ මං කියේ මේ මෙතන මේ සිද්ධෙන්නේ මොකද්ද කියලා දැනගන්න. හරි. එතකොට මේකට කිය මොකද ඒ වෙනකොට මං ගන්න දේවල් දැනගෙන ඉච්ච පොඩ්ඩක් ඇත්තද කියලා දැනගන්න ඕනේ. මම ඒ පාර හොයලා සුද්දන්න කිව්වා. සවන හැමදාම බයිට් හදනවා කියන්නේ. දැන් හදනවා වඩේ හදනවා ස්පෙෂල් මොනවද කියක් හදනවා. ওই 16 වෙනද මම හරියටම Facebook එකේ තැන්දන් වල දාලා තියෙනවා 16 වෙනද. නැතුව වඩේ විශ්වාස නිකාර විතර මම නෝනා දෙන්න මෙතන දෙන්නම ගියා. මම ඇහුවා මම කියදී මේකෙන් අරුව මේ බඩේ කාටද කියලා. අරහතුන් වහන්සේ කිව්වා. ඊයෝ දෙවි දක්ෂ නැහැ නේද? දෙකයි තියෙන්නේ. ඉම්ප්ලාන්ට් එකක් කරලා දෙන්නම් කියලා මගේ වියදමින් දත් ටිකක් දාලා දෙන්නම් කියලා. මොකද මට හරි වර්ණයක් කට දකින්නකොට. මේ ඒක නෙවෙයි මේ ටිෂර් කරන් දෙපා හරි මිනිස්සු ඉන්න ඕන තමයි වියදම් කරන සල්ලි තියෙන නම් උනෝනා මේ රටේ දුප්පත් මිනිස්සු ඉන්නවා. හරි. ඉන්න කොහෙන් කියන්නේ ඉඳන්ගල මම කරේට ඇහුවා. හරි. ආපුවම අරහතුන් මන්දලේ වඩේ ඉසේ කරන්න ඕනේ නේද? අනේ සාමුදුරන්ට දෙනවා කියලා. නෑ ඒක අපි මෙච්චර කල් වැඩ කරමු අපිට වෙන්නේ නැහැ මොකද දැන් පැටි රෝස් අරමයි හදනවා. ඒ කියන්නේ අරහතුන් වහන්සේ රැඳලාට වළඳනවා නේද? නෑ ඒ උදේවල් වෙනවා දන්නේ නෑ මම කොහෙද බොනවා. ඔකේ සිරුම් බොනවා. බයිට් එක තමයි හදන්නේ. හරි. එතකොට මම එතකොට මේ කරවැඩි මේ කාටද නෝනා නෝන කරවැඩි අහුල මේ අරච්චයට දෙන්නද අපි මෙච්චරවට දන්නවද මං නෝන එතන දෙකරන්නේ මං එයාට කියව නැන්නේ මේ අපි මොනවද ඕන දෙයක් කරන්න පුළුවන් ගාල්ල ගෑනියක් ඕන දෙයක් හදන්න එහෙනම් හරි නිදයන් රහතුන්වහන්සේ හරි කැමති අවශ්‍යට මොනවා හරි අලුත් දෙයක් වහගන්නද මං කෝ මෙයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා එහෙනම් මෙයාව චිට්ටු කරගන්න කියලා මම එහෙනම් හෙට්ටුනේ වා නම් දෙක රෑ හැදුව බයිට් එක මොකක්ද දන්නවද ඔම්ලට් එතකොට බිත්තර මාස්මල් කන් නැති තැනනේ හරි අනේ මේ බොරුවකට එහෙම කියවනේ ඊළඟට තමයි එකන කියනවා මිස්ටි මන් දන්නවා මේ කවුද මේ අර අට කෙනෙක් හිටියා නේද සතීමාද ධම්ම සතීමාද කියලා නෑ ධම්ම සතීමාන් වෙන සිද්ධියක් පස්සද්දිව පස්සද්දි කියන මිහිංවාංශයට එතන ගිහිය පාවිච්චි කරන එක මට අද මට ඔක්කොම ඉවසගෙන හිටියා ඔය මුදල් ප්‍රශ්නේ මේ වසන්තලා ඔක්කොම මුදල් ලංකා කරනවා ඒකත් ප්‍රශ්නයක් නෑ කියමුකෝ ඔක්කොම බොන එකත් ප්‍රශ්නයක් නෑ ධාමර ප්‍රශ්නයක් නෑ නේ මිනිස්සු ඔතන තාප්ප වෙන ඒකත් ප්‍රශ්නයක් ප්‍රශ්නේ අපේ සම්දෙන්න බොන එකයි නමුත් ඒකත් කමක් නෑ කියලා නමුත් හැබැයි ඔය ડોක්ටර් කෙනෙක් කියවනේ ඔව් 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 ડોક્ટર මයි ලොකුද ડોક્ટર හරි කොහොමද මේ ડોક્ટર මේ මට හරියට වේදනා මේ හරියටම ඇත්තම වේදනාවක් ඇති වුණා මේ දැනගත්ත සිද්ධිය මේ එකන කාර්යාලයේ ගිහියෝ මේ වන්දර පාවිච්චි කරනවා ඔය කාර්යය සුද්ධ සිංහලෙන් කතා කරනම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඉරිණියේ කාන්තාවගේ රෙන්ඩිස් වල සුද්ධ සිංහලෙන් මම කියන්නේ දැනෙන්නේ මට දැනෙන්නේ ඒක ප්‍රශ්නයක් නෑ ආන්දරමක් කරාට උතුම් නෑ නේද ආන්දරමක් කරා මේ ඉංග්‍රීසි කරන් ගියා හරි ඒක ප්‍රශ්නයක් නෑ ගැන්නේ හද්ද ගහට්ටියෝ සතපාවරයක් නැතිව මේ අපි වඳින මේ අර චිවරක් දාගෙන කාන්තාවලියා කැමැත්තෙන් හොටමැත්තම අපි දැනගන්න ගත්තා මේ බෞද්ධ අධ්‍යයනයනේ අන්තිම වැඩිම කරන එක මොකක්ද දන්නේ ඒක නර භාවනාව කරන මුලින්ම කතා කරන්නේ සාහලන් කියලා ඉන්න ආදී අනේ මම යාව හම්බ වෙලා තියෙන මට නිකන් එයා දැනුණා නිකක් අප්සෙට් වගේ කියලා ඔව් අප්සෙට් වෙනව මාර්ගය එතකොට ඒක ඊළඟ වෙලාවට සිද්ධිය පස්සේ නේකනේ අපේ නිවන ප්‍රමාණය ගොඩ කරපේටි නම් මේක දැක්කේ රත්නපුරේ මේ ඉන්නවාන්සේ ඕහේ මොංගනම මේ සිද්ධිය දැක්කේ රත්නපුරේ ඉන්නවාද රත්නපුරේ මේ ඉන්නවාන්සේ මේක දැකලා ආයෙත් ගලා වෙන මොන්දලා අපිට දෙයක් කිව්වා කියලා කවුද මේ දමනං කාට කිරුක මේ උදා කරලා කවුද මරුණාන්සේ යයිදන්නේ මේ ආව යව්වා අර මම මේ දස සිල් මාතාව යව්වා ගැසින් මාතා කියන්නේ දැකලා කියපු එක කියනවා. ඒක නෑ. මං හොයලා බලුවා ඔතන ගාන පොයින්ට් එක. හරි. ඔය පොයින්ට් එක අපෝ මං කුස්සි රැඳෙන්නේ. මං දැන් ඔක්කොම චෙක් කරලා බයිට් හදනවා කියලා මම කියලා දෙන්නේ. ඒකන වගේ හදනවා. හලකලා ආරාතෝවාංශයට කියලා මේ වගේ කෑම වර්ගයක් හදන්න. ඒක අස්වාභාවිකයි. ඒක අස්වාභාවිකයි. එහෙම එකක් වෙන්න බෑනේ. කාටවත් කියන්න බෑනේ. ඒක මහා බොහොම අසාධාරණයි. ඒක එහෙම හරි කියනවා. ඉතින් එතකොට එහෙම එකක් ඒ කෙරෙනවා. හැබැයි ඉතින් බොන්නේ කවුද කියලා නම් නිශ්චිතව කියන්නේ කාර්යාලෙම වෙන්න තියෙනවා මම විශ්වාස කරා. මේ ආන්දර බොනවද කියන එක ගැන
කියන්න දන්නේ නැහැ. ඒ එයා මොනවද කියලා. හැබැයි ඉතින් ප්‍රසිද්ධියේ එයාකට උත්තර දෙනවා හදන එක්කෙනා. මැනික කියලා කෙනෙක් ඉන්නවා එතන. කුස්සිය. ඒ මොන සතමයි ගන්න ආරාකුන් ආන්සර් කියලා වැඩි. කාටද වැඩි කියලා අරව ආරාකුන් ආන්සර් කියලා. එහෙනම් අර හැමදාම මේ වගේ එකක් හදනවා. මේ එයා කැමතිල ඒ වගේ වැඩ කන්නේ. මේ රැට ඒක තමයි ප්‍රශ්නේ. උදේට දවල් නම් සමුදුත් නැහැ. රැට ඉතින් ඒ වගේ ආහාරයක් අට ආසහිතලා එම හදා ගන්නකොට මොකද මේ අල්පේච්ඡ ජීවිතේ. ඒ කියන්නේ අතන සෝවාන් තමයි කියන්නේ මේ මගට ධාමයට ගියාම සෝවාන් කියන සෝවාන් මගට සෝවාන් වෙන්න ඕනේ නැහැ. සෝවාන් මගේ ගියත් මගේ හිටියත් එයාගෙන් ඔය ඔක්කොම ගිලිනවා. ඔබතුමා දන්නවද ඊට කලින් ස්වාමීන් වහන්සේලා ඕක නවත්තන්න උසාවි ගිහිල්ලා මේ බිම බුදිය දෙන්න. එතකොට මොකද අවුරුදු ගානක් කියලා සෝවාන් වෙච්ච එකෙක්වත් නැහැ. ගයිනිත් පඟපල්ලාභී මේ යා බල කියාගෙන යා බුදුක් ගන්නකොට ගයින් මා ජරා ගෑන කියන්නේ අතිකාචාර්ය උනාට වයසක ඇෂතර ගෑන වත් ඒ කියන්නේ වර්තේරුන්නේ ඇහුන්නේ මොකද ડોක්ටර් මෙහෙමයි අපි සෝවාන් වෙනකොට ඉවන් දකිනකොට මමත් අපි ඉවත් වෙනවා. මම කියන පුද්ගලයා ඉවත් වෙනකොට දැන් ડોක්ටර්ගේ මම කියන පුද්ගලයා ඉවත් වුණාට පස්සේ ડોක්ටර් ඉඳ දෙනවද ඔයාට වඳින්න කාටවත්? අහන ප්‍රශ්නිකයි. ඔව් අනිවාර්යෙන්. ඔයා රහත් වෙලා. ඔයා රහත් වෙලා. හැබැයි මම ගිහිල්ලා. රහත් වුණා නම් මම යනවනේ. මම ගියාට පස්සේ ඔයාට පුතුගොඩ ඉහෙලනවද, පාවඩ දානවද, වඳින්න ඉඳ දෙනවද? ඔව් ඔව්. කාලේ ඇත්තටම අර කෑනිටර්. ගයිනි. මම ලැබුණා පොස්ට් එක යාගේ බලනවද? හා. මම දැන් පොයි බාලාගේ ඇට පැන්න ගෑනු වඳිනවා ඔය මේ වැඩේ වැරදි නේද මේ ලොකම පතරල් කෙබරේ තමයි අපේ අරියතුන් නාන්සේගේ අපේ මීවර කලාවේ ලොක්කගේ දහක් කියනවා අන්න ඉතින් දැන් මේවා දන්නේ මං කියන්නේ තහනේ දැන් ඔබ කියද මේ දන්නේ කියවන් එක කියන්නේ කස්ටි යන්න ගිහිල්ලා දවසක් ඉන්න ඕකේ ඉඳලා අහගන්න පොඩ්ඩයි එකක් දෙකක් ඉයාවේ සිරිපාදේ කියද්දි මෙයා සුමල සමන්දියෝ මෙයා කියනවා සුමල සමන්දියෝ මෙයා කියලා සුමල සමන්දියෝ අටමියා ඒ ජා ඒකෙන් තමයි ජාතිසෝතාපන්න වෙන්නේ සෝවන් ලද මේ ආත්මේ පිටදලා මෙයා සුමල සමන්දියෝ හරි එතකොට සුමල සමන්දියෝ මෙයා එතකොට සුමල සමන්දියන්ගේ ඒ කාලේ හිටිය රාජ්‍ය සේවකයෝ ඉන්නවනේ ඒ රාජ්‍ය සේවකයෝ බොහෝ ලෙස ඔය රත්නපුරින් එනවනේ අනුගාමිකයෝ රත්නපුරින් එන ඇයිට මෙයා කියනවා ඔයාලා ඒ දවස්වල මගේ හිටිය රාජ්‍ය සේවකයින් උන්ට හරි ලොකුයි ඉතින් දැන්ට මේ දැන්ටත් රාජ්‍ය සේවකයෝ වගේ තමයි ඉන්නේ හරි ලොකුයි හරි 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 ලොකුයි ඒ පැත්තෙන් ආපු කාන්තාවකට තමයි හිටිය විසව කියලා ඒ කාලේ හිටිය එක විසවක් කියලා අර මහානක රශ්‍ය සේවකයෝ එහෙම සිද්ධිය මම අහලා තමයි තියෙන දැරේ මාර එක වෙනවා අර කතන්දරේ තියෙන රත්නපුරේ කට්ටිය අම්පෝ ආන්දරේ පොඩ්ඩක් හරි දැනනොත් එහෙම තග්ගා ටෙලිෆෝන් කෝල් වල කට් කරනවා කතාව නවත්තනවා ආ ආරියෝ පාද කියලා මොකද ඒකට දැඩි විශ්වාසයක් තියෙනයි දැන් සුමන සමන්දියන්ගේ කාලේ රාජ්‍ය සේවකයෝ වෙලා දැනටත් දැන් මෙතනට සම්බන්ධ වෙලා තියෙන අනිවාර්යෙන්ම ඇරෙන්න ඉස්සෙල්ලා සෝවාන් වෙන්න පුළුවන් එහෙම පොඩි විශ්වාසයක් තියෙනවා ඒ කට්ටිය ගොඩන ගාගෙන ඉතින් මෙයා කියනවා ඔය දවස් කතාව ආවා සිරිපාදෙට මිනිස්සු ආනවනේ ඉතින් සුම සම්බන්ධියෝ ගැන අහන්න කැමතියි ඉතින් මිනිස්සු ප්‍රශ්න වලට මෙයා උත්තර දෙනවා එක එක දවස් එක එක ඒවා කියනවා රැටි හිමින් දකින්න ඒවත් දන්නේ කියලා ඒ කාලේ තිබුණේ මේ සිරිපතුල පිහිටවනේ බුදුහාමුදුරන්ට මෙයා තමයි ආරාධනා කරේ ආරාධනා කරලා සිරිපතුල පිහිටවුවා පිහිටුවාට පස්සේ මෙයා එක මැණික් ගලකින් තිබ්බ වැහුවලු ඉස්සෙල්ලා මෙයා මැණික් ගලකින් වැහුවලු මැණික් ගලෙන් වහන ඊට පස්සේ කළු ගලකින් වැහුවලු හරි දැන් ඔය පෙති යන කලු ගල ඕකේ මෙයා කියන හොඳට ගිහිල්ලා බලන්න ඕකේ ඉලක් තේමාලු ඉලෙන් පේනවා යට සිරිවතුල වේනවා ඉතින් ඒක ටිකක් ඇත්තනම් ගොන් අතට අහුවෙන වාට් වෙන වැඩක් මොකද දැන් ඇත්තනම් ඒ ප්‍රකාශනය ඒ ආන්දිරෝ එහෙම වෙන බල්ල දැන් එකට ඉන්න පුළුවන් නේ දැන් අපිට ගිහිල්ලා එතන ඉන්න දෙන්නේ නැහැ ඔතන ඔය ඉල බල බල ඉන්න නැහැ ඔළුව ගැහුවා සග්ගා සල්ලු කරනවා එහෙම නැත්නම් අනිත් කාලේ ගිහිල්ලා බලන්නේ ඇත්තනම් මේ එකක් තියෙනවාද කියලා කොයි හරි ඉඳ තියෙන්නේ කියලා හරි ඒකක් තියෙද කියලා සූක්ෂම පරීක්ෂාවට භාජනය කරන්නේ ඒකම ඇතේ මේ ආන්දිරෝ කියපුත් ලොකම පොර ඒ වගේ අර අතේ ඒ කියන්නේ එයා පොඩි අර කියන්නේ ඇත්තරම දැන් වයසයි ඉතින්
අර වයසට ගියාවත් වෙන අර තියෙන ලක්ෂණ තියෙනවානේ. ඉතින් මෙයා ඉතින් හරි ආසයි ඔය හිතපුවම ඔය වගේ ප්‍රකාශන ටික කරන්න. හැබැයි ඒකෙන් තමයි මේ ටීම් එක යන්නේ ඉස්සරහට. ඒවෙන් තමයි යන්නේ. දැන් අපි උනත් ඒ දවසල හරි මාර මේ ආතල් එකක් ගත්තා ප්‍රකාශන වල හිතුවම ඉතින් කියනවා මහමායා දේවිය දැන් ඉපදලා අපි ඉතින් අපේ වැඩේ දැන් මහමායා දේවිය කොහෙද මේ ඔය අපි දැන් ඒව හොයනවා. මේ යාව හොයනවා දැන් අතරම අවුරුදු 430 අවුරුදු පස්සේ වෙච්ච වැඩෝ යන් කියන්නේ. ඉතින් අපි හොයනවා හොයනකොට නම් අහු වෙනවා ඉතින්. ඒතකොට යා කියන ලක්ෂණ වලට කියන පුද්ගලයා අපි තමයි මේව කරගන්නේ. අර යා කියනවා ඒ කියන එකට කිට්ටුමෙක් කියන යා කියනවනේ ඉතින් උපකාරක පද දෙනවනේ. යා දැන් මහන් වෙලා ඉන්නේ අර ලස්සනයි අර මේක ඔන්න ලස්සන ආන්දනවා කිව්වේ දවස. ඉතින් ඔන්නේ ආන්දරු අල්ලගත්තම දැන් ඔන්නේ ආගත්තා. 30ක් කියනවනේ මෙයා දැන් මෙතන නැහැ. මෙතනින් ගිහිල්ලා. දැන් ඔයලා බලනකොට ඇත්ත කතාව මෙයා සමලිංගික සේවකයෙක්. සමලිංගික ඒක ටිකක් මේ නොහොබිනා පැත්තේ කියන එක. දැන් සාමාන්‍යයෙන් දැන් වැඩිහිටියෙක් නිසා ඔබතුමිය මම කතා කරන්නම් මේ අස්සබ්ද වචන කියලා හිතන්න එපා. සමාජයේ තියෙන යථාර්ථය මම කියන්නේ. ඒතකොට වික්ෂ සමාජයේ අපි මං කියන්නේ අර සිද්ධියත් ඉවර කරනවා හරි. ඒතකොට මෙයා ඊට ටිකක් එහා ගිය කෙනෙක්. ඒතකොට ඕකෙදි සාමාන්‍ය සංඝ සමාජය පවත්වාගෙන යන ওই විදියට. දැන් පොඩි ආර මහත්මනේ එයා ලොකු වෙනකොට සවෙච් කියන කමාන කරනවා. ඒ සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඒතකොට මේ කියන වික්ෂ අපේ මහමායා දේවිය එයාගේ ටිකක් ඊට එහා තියෙනවා. එතන ආන්දරුන්ගේ සමහර අය තියෙන මේ එහෙම නැතුව ඊට පස්සේ දකින්න දකින්න පිරිමි ළමයා පස්සේ යන ගතියකුත් තියෙනවා. ඒ වගේ කෙනෙක් මෙයා. ඒ කියන්නේ ඒකෙත් ටිකක් මේකට ගිය පිරිච්ච පුද්ගලෙක්. දැන් ඒක දන්නවා. දැන් ඒතකොට මෙයා රෙකෝඩ් එක මාරු කරා අර ස්වරූපය වෙනස් කරා. අර මහමායා දේවිය දැන් ඉපදිලා ඉන්නවා. ඉපදිලා ඉන්න කෙනාගේ ස්වරූපය වෙනස් කරා. දැන් අර මිනිස්සුන මතක නැහැ ඉස්සෙල්ලා ගියපු ටයිප් එක. දැන් අපි ගන්න එක කරද? දැන් ඉන්නේ ඊට පස්සේ අර පොඩි හාරෝ හරි ඉමලාහඳුරු ඉන්නේ. හරිය අරිය විමුක්තිය අරිය විමුක්තිය අර අල්ලගත්ත. දැන් මේ දවස්වල එයා අල්ලගෙන ඉන්න මම ඇදේ එයා ආයි කියලා. ඒක තමයි රෝගෙන ඒක තමයි ව්‍යාජ්ජම. දැන් ආව මාතෘ මොකද ඇවි මම කවුරු ගැනද ඇවි? මාතෘ දිව්‍ය රාජ්‍ය. දැන් පරණ මාතෘ දිව්‍ය රාජ්‍ය නැති වෙලා ගියා. ඔව් පරණ දිව්‍ය රාජ්‍ය නැති වෙලා ගියා. ඊළඟට දැන් මේ සුමන සමන් ගියෝ මෙයා ඉතින් ওই වගේ කතාන්දර වගේ කිසි පිටුකම මම කියනවා. මේ කියන ඒවා ඇත්තටම දැන් වැඩි කියන්නේ යාගේ වාසිය කියන්නේ මේ අපිත් ඉතින් මේ මොඩියු නෙමෙයි නමුත් හැබැයි මොඩියු වගේ හිතනවා. ඔය ඉන්නේ ඉතින් හරි පුදුම වැඩේ කියන්නේ ඒකනේ. හොඳට වෙනතනක තාර්කික තර්කයට වැඩ කරන මිනිස්සු ඕක ඇතුලේ දාම කිසිම තර්කයක් නැහැ කියන එක ගෙඩි පිටින් ගන්නවා. ඉතින් ඔය ගිය මුල් දවස්වල මට ඉතින් පොඩ පොඩ හැමදාම තිබුණා. මං කියන්නේ අකෝ මේක එක්ක සෝවාන් වෙන. ඒකට තමයි කර්මෝපවාද තියෙනවානේ. කර්මෝපවාද තියෙන කර්මෝපවාද නිසා අපිට සෝවාන් වෙන්න බෑ. ඒකට ඒව නැති වෙන්න ඕනේ. දැන් ඒකට ඒක ඔක්කොටම කර්මෝපවාද. ඉතින් මම කරාට ඒ දවස්වල බුදු අම්මෝ වීදම් කර කොටින්ම මගේ උඩම කෑල්ල වෙනම ධර්මශාලාවක් ඇතිවා. තුන්වෙනි තට්ටුව තනකර ධර්මශාලාවක්. ඒ කියන්නේ පුටු වෙනම ගෙනල්ලා ඊළඟට ටීවී ඊළඟට සවුන්ඩ් සිස්ටම් අරම ඔක්කොම දාලා ඉතින් කාලයක් බණක් කියුවා ඇත්තටම. ඒක කෙනෙක් ගෙනල්ලා කාලයක් බණක් කියුවා. ඉතින් ඒ තරම් කර්මෝපවාද යන්නේ ඉතින් මම හිතනවා දැන් ඊට පස්සේ ඉතින් ටිකක් මගේ කර්මෝපවාද කියලා සෝවාන් වලට කිට්ටු වෙයි කියලා. එතකොට ඊළඟට ඒකෙන් ඒක රැගෙනවා. දැන් ඒකට සෝවාන් වෙන්නේ නැති එකට උත්තරේ තමයි කර්මෝපවාද ඒක නිසා වෙන්නේ නැහැ. ඔය වලදා වැරදි. අපි වැරදි. ධර්ම නෙමෙයි වැරදි. ඊළඟට තමයි අපි ධර්මයේ මොකක් හරි අඩුවක් හොයාගත්ත ගමන් ඒක සාකච්ඡා කරන්න බෑ. ඒකට එන වචනයක් එහෙම ආර්ය උපවාද. ආර්ය උපවාද. ආර්ය උපවාද ආවොත් එහෙම එතකොට සාකච්ඡා කරලා ඊ සැකියාවත් ඒකේන අකුසලෙන් තවත් නිවන පස්සට යනවා. කවුද ඉතින් ඔය අපදානමක් ගන්න? ඒක ගැන සාකච්ඡා කරන්නේ ඒක නිසා ඒව ගැන කවුරක් කතා කරන්නේ නැහැ. ආම්දරන් අඩුපාඩු ගැන එහෙම කතා කරන්නේ. ඊළඟට ඒකේ පවත්වන තවත් ක්‍රමයක් තමයි කට්ටිය කියනවා. දැන් බුදු ආම්දරන් කාල් සුනීත සෝපාකල් දන් දුන්නේ නැහැ අඟුලි මාල්ලා. සීල් රැක්කේ නැහැ. භාවනා කරේ නැහැ කතාව ඇත්ත. දැන් එතකොට අපිටත් කියනවා එහම අපිත් එතකොට සීල් රැකෙන්න ඕනේ නැහැ භාවනා කරන්න ඕනේ නැහැ දන් දෙන්න ඕනේ නැහැ. සීල් රැකෙන්න ඕනේ නැහැ. එතකොට අපි දන් දෙන්නේ නැත්නම් එතකොට මේ ආයතන ලැබෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ කියන එක දෙයක්. මෙහෙ දැන් තියෙන පහසුකම් ඔක්කොම දැසිකිල් තියෙනවා ටොයිලට් තියෙනවා 150ක් විතර හැම කෙනෙකුටම සීලුම් පහසුකම් තියෙනවා. ඒතර මේ වැඩ කරන අය සීලුම් දෙනා ස්වේච්ඡායෙන් වැඩ කරන්නේ කොහොම ඕම කියලා කියනවා. මෙහෙන් දැන් ඉන්නකොට වෙනතනක වගේ නෙමෙයි වසුර පොදක් බීලා හරි තමන් ධාම නොගත්තොත් ඒක නයක් කියලා ලොකු දැන් මිනිස්සු බය වෙනවනේ. නිවන පතාගෙන යන මිනිස්සු බය වෙනවා. ඉතින් මමත් බය වුණානේ. කකාගේ වැඩක් නෑ කො දැන් අපි ධාම ගත්තෙත් නෑ ධාම මට තේරෙන්නෙත් නෑ මට දැනුනෙත් නෑ මං දැක්කෙත් නෑ ධාම. ඒවල මම වතුර බිව්වා තේ බිව්වා කිරි තේ බිව්වා මේකේ දෙනවා කෑවා තුන් වියදම කෑවා නිදියේ ගත්තා පෑන් එක දාගෙන හිටියා බාත්රූම් එකේ හොඳට නෑවා
මං ඔක්කොම කරලා ගෙදර ඉන්නවට තේරි බොහොම සනීපට මම ඉඳලා කාල බීලා ඉඳලා දාම ගත්තේ නැහැ. දාම ගත්තේ නෑ. දැන් ඒතර මොකක්ද ඉතුරු වෙන්නේ මට උත්තරේ. මම දැන් ණය වෙලා. මම දැන් ණය වෙලා. දැන් ණය කිවර ක්‍රමේ කොහමද? රයිට් කමන්නේ කෑවනේ කාපේකට සල්ලි දුන්නම හරිනේ. දැන් ඒ ගියා හැම දවසකම අපි දැන් නා රුපියල් 20000ක් දීලා තියෙනවා. ඒ කියන්නේ මට 10000යි නෝනට 10000යි. ඒකට කිව්වේ නේද දන් දෙන්න එපා කියලා කියන්නේ. හැබැයි උනාට අර වචනේ ආපුවම ඒක අපතුලින් එනවා දෙයක්. ওই මිනිස්සු නැතිබර මිනිස්සු තමන්ගේ බස් ගාස්තු තියා ඉතුරු සල්ලි ඔක්කොම දීලා යනවා. ඉතුරු සල්ලි ඔක්කොම දීලා යනවා. සාමාන්‍යයෙන් මට ආරච්චි හැටියට කෙනෙක් ගා මේ මාසේ අපි වගේම ඉඳලා ඉඳලා ඕකේ. ඒ මිනිස්සු මං වගේ නෙමෙයි. හැබැයි මම ඒ මිනිස්සුත් හරි නෑ. හැබැයි මමත් හරි නෑ. මමත් ඒක එකපාරම දැනගෙන ඊට පස්සේ ඒ මිනිස්සුන්ට දුන්නා ඊට පස්සේ දැන් මේ ෆෑන් කොහෙවත් හයි කරේ නෑ. ආහ්. බැලුවද? ඔව්. ඒක ඥාන ගිහලා වසන්තේ ආනවා. වසන්තේ නර ඔලිසිකේ රසාදේ ඉන්නවා. ඒ ෆෑන් කෝ කියලා. මේගොල්ලෝ හැබැයි ලෝයර්ස්ලා ටිකක් ඉන්නව නේද? මෙයාලට උදව් උපකාරන කරන ලෝයර්ස්ලා ටිකක් ඉන්නවා. ඔබතුමා දැකලා තියෙනවද මෙයාගේ පවුල කට්ටිය දරුව මේ දුව එහෙම එනවා? හා දැකලා නැහැ. අපි ඉදිවිච්ච දන්න නෝන එනවා. මොරටුවේ ගයිනිගේ වැඩසටහන් නෝන එනවා. මම දැකලා නැහැ එනවා.
මම දවසක් හිටියා කට්ටියකුව ආවා කියලා මේ මම දැක්කා. හ්ම්. එසකොට ඌ එහෙම වයින් හොරයි භාවනා වැඩසටහන අවසන් වුණාට පස්සේ එනවා කියලා නමයි කියන්නේ. හ්ම්. ඊළඟට තමන් ගැන දන්නේ නැහැ මේ. එන්න මේ හේතුව නිසා ගෑනු අසරණ වෙනවා අසරණ වෙච්ච කාන්තාවෝ යනවා පන්සල. එතන මෙහෙම ගිය අය අර කාර්යාලෙන්න හඳුන ගන්නවා. මේ කට්ටිය රූම් වලට යන රූම් දාසුත් ඒ ගෑනුන්ගේ දා. රූම් වලට අරන් යනවා එතන ඉන්නවා කීප දෙනෙක් කියලා කට්ටිය යනවා. ඒ කට්ටිය රූම් දාසු ගන්නේ ඒ ගෑනුන්ගෙන් සුත්‍යක් සත්තක් මේ පිළිවෙලකට තමයි ගෑන් දෙනවා. අන්තිර මේ පන්සල්ට පිට අපිට. ඒතර ගයනි මොකද මේවා කී කිය විදිහට. ඒතර බෝපිටිය සුමනසිංහ කියන හාමුදුරුවෝ. මේ බෝපිටිය හාමුදුරුවෝ එක්තරා විදිහක මැදිස්ත්ව වෙන්නේ ධර්මයට වැස් නැහැ. මේ යාට තේරලා තියෙන නටකයේ අඩුවා. ආහ්. නමුත් කරගන්න බැරුව තමයි බෝපිටිය හාමුදුරුවෝ ඉන්නේ. බෝපිටිය හාමුදුරුවෝ මේකට සම්බන්ධ නැහැ කිත්තේ. ඔය මිනිස්සුත් එක්ක සම්බන්ධ නැහැ. මොකරවත් කතා බහ කරන්නේ. ඕගොල්ලෝ කතා බහ කරන්නේ යහට යමක් තේරලා තියෙනවා මේ. ගායන බිස්නස් එකට යන්නේ. ගායනට මාර ආදායමක් දැන් තියෙනවා. හරි? හා හා. ඒ කියන්නේ ඕකට වැටෙනවා නම් මිනිස්සු හරියට මුදල් දෙනවා. ආ හා හා. අපි තුලනේ අපි දවසට ගියා මීල්ගම් කුස්සිය වැඩ කරන කාර දෙනවා, අරුවට දෙනවා, මෝඩ දෙනවා, ඊළඟ කාර්යාල දෙයලා වසන්තර දෙනවා. අපි භාවනා වැඩසටහන් හිටියා හැම එකම 20000ක් දීලා තියෙනවා දෙනවා. මට 10000යි ඩෝනට දාදා කියලා 20000 දීලා තමයි සියලුම භාවනා වැඩ තරම් වලට අපි ඉඳලා තියෙන්නේ. ඒසොල්ට ඊට අමතරව අපේ ගෙවල් වල තිබුණා නම් ඒවා අරන් ගිහලා තියෙනවා. යාළුවන්ගේ ගෙවල් තිබුණා නම් ඒවා අරන් ගිහලා තිබුණා. හරි? ඊළඟට අපි දන්න කියන අයට එනකොට නිකන් එන්න එපා බඩු අරගෙන එන්න කියලා එහෙම. පියාදම් සකස් කරගන්න. ඒතර භාවනා වැඩසටහනකට සල්ලි ගන්නවා නේ. භාවනා වැඩසටහනට කීයක් ගන්නවද? භාවනා වැඩසටහනකට ඒක තමයි මෙතන බිස්නස් එක කියන්නේ මාර කියන්නේ සල්ලි ගන්නෙ නෑ සල්ලි ගන්නෙ නෑ එතකොට මෝ බලන්න කියනවා ණය වෙන්න එපා කියලා මොකද කියන්නේ ණය වෙන්න එපා ණය වෙන්න කොහමද භාවනා වැඩසටහනේ ඉඳලා භාවනාවෙන් වැඩගත්තේ නැත්නම් එයා ණය වෙනවා දැන් ණයට බැරිදින සසර ණයක් නෙමෙයි ඔව් බැංකුවේ ණයක් නම් ගාන දානවා කොලිය දානවා ගෙවන්න බලන්න මේක දන්නේ නෑනේ මිනිස්සු බය වෙනවා මිනිස්සු මොකද කරන්නේ නයිනොවීන්ට කියලා සල්ලි දෙනවා අතට ගන්න ක්‍රම කොහොම හත්නේ ලස්ස අන්න ඒකයි ක්‍රමය ඒ කට්ටිය සල්ලි ගන්න එක හරි ඊට සල්ලි ඉල්ලන්නේ නැහැ සල්ලි දෙන විදියට දහම පාවිච්චි කරා දහම පාවිච්චි කරලා ඒ කට්ටිය දැන් අපිටත් උනේ එහෙමනේ අපි බැලුවා මේ ඔදයා කියනවා ණය වෙන්න එපා කියලා ණය වෙන්න එපා කියලා සල්ලි දෙන්න මේ කරවන්නේ දවස් හතක් අපි දෙන්නේ මිස් හැම භාවනා වැඩසටහනකම සිදා ගන්න කියලා. එතකොට අපි 20000 ඔය රටේ නැයි ලක්ෂ ගණන් දීලා. ලක්ෂ ගණන් දෙන්න. මේ සල්ලි වසන්ත තරහයි ආම්ලෝ ගිල බැංකේ දාන ලුබයින් අයත්. යාමේ රත්නාංශ කියන්නේ නැහැ වසන්ත ඔෆිස් එකින් එක. ඌ පීවල බලන්නේ අතෙන් නෙමෙයි යාමයා. ඊකම පැහැදිලිනේ. ඔව් ඔව්. යාමේමයි යාමේමයි කැමති නැහැ යාමේමයි යා බැංකුවේ දානවා කියලා කල්ජි ඔක්කොම එහෙම කියනවා. අරෝ එහෙම කියලා කට උගෙන් සල්දේ. ඌත් කරන්නේ ඒකමයි. ඌ බැංකුවේ දාන්න කියලා කිතර රැජ්ජ. වසන්. හ්ම්. ඒ ඔතන එන්න හොරු නඩයක් ඉන්න. ඒක නාට්‍යයක් වගේ. නාට්‍යයේ සියලුම නළුව දැන් ඉති රජ කරාන පස්සේ අරුන් කියමයි දේවන්නවා කියන. නාට්‍යකදී කවුරු හරි පුජ්‍යලෙක් අපි රජ කරනවා. තමයි රාජ්‍ය රෝ. ඒතර අනිත් උන් කොහොමද යනවන්නේ? අන්න ඒ වගේ වැඩක් මෙතන යන. එක තනි කර මේ නාට්‍යයක එතන එයාට ඔප්පු කරනවා යාලා දුරහත් කියලා. ඒ කියන්නේ මිනිස්සු කාලයක් යනවා සෝවාන් වෙන්නේ. ඒකෝර දෙන උත්තරේ මොකද? කර්ම උපවාද. ඒකෝර මිනිස්සු මොකද කරන්නේ? කර්ම උපවාදයෙන් කෙරෙන්න පිළිගමඩ දන් දෙනවා. ජීර ශේෂත ඔක්කොම දෙනවා. ඊළඟට තමයි මෙතන ඉන්න මිනිස්සු හොරගම් කරනවා කුපාටිගම් කරනවා කියලා දැනගත්ත තමයි ඊකේ ප්‍රශ්න කරද්දී ප්‍රශ්න කරන්නේ නෑ ඉතින් අයින් කරනවා මොකක්දද ආර්ය උපවාද මේගොල්ලෝ මොකද මන් දන්නේ මම මේ ප්‍රශ්න ගැන කතා කරන්න පුජ්‍යලෝ ගැනත් කතා කරනකොට රත්නපුරේ එකෙක් කික් කරන කතා කරා රත්නපුරේ දිසානායි කියලා හ්ම් හ්ම් ඒක දිසානායි කියන්නේ පිළිවෙල බලන්නේ කියන විදිහට එයා සුමන සමන් දිව්‍ය වෙලා ඉන්නකොට රජු වෙලා ඉන්නකොට එයාගේ සේවකෙක් හ්ම් හ්ම් ඔයිම තරතුරු දින තියෙන්නේ හ්ම් හ්ම් දැන් ඒකවල මෝට හරි ඒකවල ජෝ ජාතස් ජාතස් තමන්නේ
මේෝදයා ජාති සෝතාපන්න කියලා කියන්නේ ඇති සෝතාපන්න ගමක් නෑ. ඌ දැන් ඒක නැති වෙනවලු මේ ආර්ය උපවාද නිසා. ඒක නිසා වීරිකම වැරද්දක් කතා කරන්නේ නැත්. මේ ආර්ය උපවාද කියන්නේ හරි බයනක විදිහට මෙයා පාවිච්චි කරා. ඊළඟට කඩව දින්නා කියන්නේ අවුරු භාවනා වැඩසටහන 16කට ගිය ප්‍රාණ ගමක කියලා හරි. දැන් මුදිය අවුන වෙනමර දුකින්ගේදී විනය විශාල වශයෙන් ඊළඟ කව ඉදම ගන්නෙ ලක්ෂ දෙකක් දීලා තියෙනවා. ඔය ඉදම ගන්නට සමන් මහත්තයා ලක්ෂ ඒ පුත්කලය කියන් විශාල වශයෙන් වංචා කරලා තියෙනවා. එයා ඊට පස්සේ අවසාන කරේ මොකද්ද? දීර්ඝම යණේක නැවැත්වේ. හැබැයි ආන්තරල් බයින්නේ නැහැ. මොකද හේතුව? ආර්ය උපවාද. දැන් මං කතා කරන මිනිහ වෙහුලනවා. ආර්ය උපවාද. දෙයි කියන ආගිරීතියත් උගේ නිවන් නැති වෙයි කියලා මී අරකයි තර. ආර්ය උපවාද කියලා දෙයක් නැහැ පුත්දාග. දාගේ එහෙමකක් නැහැ. මට ડોක්ටර් කෙනෙක් වැරද්දක් හිතනවා නම් මම කියන්න පුළුවන්. බාර මගේ ඇත්තෙමයි. බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුරන්ට වැරදි කියපු අය බැනන වැරදි කියලා බැනලා රහත් වෙච්ච අය ඉන්නවනේ. සෝවාන් වෙච්ච අය ඉන්නවනේ. මුඩු මහණ කියලා කතා කරලා බැනපු බැනලා රහත් වෙච්ච අය ඉන්නවනේ. එහෙමනම් බුද්ධ ශාසනයේ විකෘති කිරීම විනාශ කිරීම වැඩසටහන මේක. අනිත් එක නම් මේ උදේ කියලා දන් දෙන්න එපා කියලා. පන්සලේ ඉඳන් දෙන්න එපා. ඉන් කරන්න බෑ. හැබැයි එතනට ආවට පස්සේ ආ කරුණු දෙකක් කියනවනේ. මේක මානසික අල්ලසක් කියලා කිව්වත් වැරදි නෑ. මෙයා කියනවා කර්ම උපවාද. වචනේ ඊළඟට ආර්ය උපවාද. වචන දෙකක් කියලා මෙයාගේ බණ. කර්ම උපවාද කියන්නේ මොකද්ද? අපි දැන් යහට යනවා යනවා අපි සෝවාන් වෙන්නේ නෑ. එතකොට එයා කියන්නේ මොකද්ද? ඔයාලට කර්ම උපවාද. කර්ම උපවාද වලින් ගැලවෙන්න නම් අපවාද පුළුවන් තරම් දෙන්න ඕන. කාටද දෙන්නේ? පීරිගමට දෙන්නේ. කාටද දෙන්නේ? මීර්ගමට. මීර්ගමට දෙන්නේ. ඒක තමයි අපි සුරාකාන ක්‍රමේ තමයි කම්ම උපවාද. ඊළඟට මූ හොරගම් කරනවා, කුපාලිගම් කරනවා. ඒවා අපි දැනගන්නවා. දැනගෙන ප්‍රශ්න කරනකොට මොකද වෙන්නේ? ආර්ය උපවාද. ප්‍රශ්න කිරීම ආර්ය උපවාද දෙන්න ඉවන කල්යන. ඉවන කල්යන් නිසා මේ අපේ පරණ මිනිස්සු ඉන්නවා මේ හොඳටම ගන්නවා මේ හොරකම් කරනවා ස්ත්‍රී දූෂණය වෙනවා මෝල්‍ය දූෂණය නමුත් කතා කරන්නේ නැහැ මොකද ආර්ය උපවාද. මෙයා මේ වැඩසටහන ගෙනියන වචන දෙක තමයි කර්ම උපවාද ආර්ය උපවාද. මේ වචන දෙකෙන් තමයි මිනිස්සු කන්ට්‍රෝල් කරන්නේ. ඒතර එයාගේ ගතිගුණ කොහොමද? එයා කොහොමද? එයා හොරකම් කරනවද? එයාගේ පැති මොකද? දැන් එයාගේ තත්ත්වය ඇවිල්ලා ගහන්නේ. ඔව්. දැන් අපි දැන් මහින්ද රාජපක්ෂ කිසියම් මහින්ද චින්තනයේ අරහා ආදායම් මාර්ග සකස් කරගත්ත යාට. ඔව්. ඒතකොට මෙතන සම්බන්ධ මිනිස්සු ඒ තමන්ට ගැලපෙන ආදායම් මාර්ග හදා ගන්න. ඒතකොට අරයා විසින් රටේ ස්ථාපිත කරන ධාර්මික ආර්ථික මෙහෙයුමක්මයි මේක කියන්නේ. කවුරු පිළිගන්නවා ඉතින් කරගෙන. ඒක ගයිනිට මොහක් හරි ගෙවීමක් ලබා දුන්නද? ගයිනිට මොහක් හරි ගෙවීමක් ලබා දුන්නද? වැඩි මුදලක් ඒ හැම කෙනෙකුටම දෙනවා. ළඟදී පච්චකොටුව කොල්ලෙක්. ඒකට කියන පච්චයා කියලා කිව්වේ. මම නෑ තා ඇත්තනම් මොකක්ද? පච්චකොටුව ළමයි කියලා. මේ ඔය ආන්තරන් ගිහිල්ලා ගම යනවා කිව්වා ගාන. මම දැන් අපි ස්ටාර්ට් කියමුකෝ. හැබැයි මම ඔෆිස් එකට ඇවිල්ලා 25000 කරන්නේ. ඒ කියන්නේ කිව්ව ගානට වැඩි වැඩි ගාණක් කරන්. ඌ අයින් කරා. එතන කාර්මන්නේ අයින් කරා. හේතු දෙකක් දාලා. එකක් තමයි මෙන්න මේ ගාණ වැඩියෙන් ගැනීම සහ ගෑනු සම්බන්ධතාව කියලා. ගෑනු සම්බන්ධතාව වලට අස් කරන ඕක ඉන්න පිරිමි ඔක්කොම අයින් කරනවා. මොකද උතනට අපි දහම හොයාගෙන යද්දි ડોක්ටර් වැරදි හිතන්න එපා මං කියන දේ. කාන්තාව ආගමට චිත්ත වෙනවා කර්ම දෙකක් මත. එකක් තමයි Tamanta සසර කෙටි කරගන්න ඇත්තටම නිවන් දකින්න ඕන කියලා. අනිත් එක තමයි ගෙදර කලකිරලා. ගෙදර කාර්තකද කලකිරෙන්නේ මාත්‍යත් එක්ක. මාත්‍යත් එක්ක කලකිරිච්ච කාන්තාව තමයි දහමට ගොඩ පන්සල් වැඩි අර ගෑන් ඇයි මේ ලංකාවේ පිරිමි දන්නේ ගෑන් සතර අනේ කියලා හිතන්නේ මෙන්න මෙහෙමයි. ධර්මක ස්වභාවයක් තියෙනවනේ එතනින්ම දැන් මෙහෙමයි කරන්නේ දැන්. මම ගුරුවරයෙක් වශයෙන් මම උගන්වනවා පාඩමත් එක්කම ಗುಣධර්ම. හරි? කියාගෙන යනකොට අහගෙන ඉන්න ළමයා ඇස් දෙක ඇරලා බලනවා මේ යෝධයා කියන ඒවා මේ යෝධයා ළඟ තියෙනවද කියලා. හරි? එතකොට බලනකොට එයාට පේනවා එයා ළඟ ඒක නැහැ. අපිව මෙහෙම කියලා ගුරුවරයා උගන්වන නිශ්චිත වැඩේ නියමිත වෙලාවට කළ යුතුයි.
හරිනේ. එතකොට ළමයා බලනවා පොඩි එක්කෙනා මේ ගුරුවරයා වෙලාවට ඉස්කෝලේ එනවද? වෙලාවට පන්තියට එනවද? නියම් පරිදි අපි අභ්‍යාස පාඩම උගන්වනවද? අභ්‍යාස බලනවද? මේ පරීක්ෂණයේදී ගුරුවරයා ෆේල් වෙච්ච ගමන් එයා දන්නවා මේවද කියන දේ බොරුව කියලා. මේ කියන දේ බොරුව කියලා. ඊළඟ කිසියම් වෙලාවකදී ඒ ගුරුවරයා මෙයාට දඬුවම් කරන්න හැදුවොත් ළමයා අත උස්සනවාමයි. අත උස්සනවාමයි. දැන් පාවාසල් වල තියෙනවානේ ගුරුන්ට මේ අත උස්ස අපි කියනවා බලන්නකො මේ ගුරුන්ට අත උස්සනවා ළමයින්ගේ නැහැදිච්ච කම නෑ. ඇත්ත කතා. මගේ සජීවී ඒ කියන්නේ එක අද්දෙකේම මම දවසක් මේ මම හිතන ඔෆිරේ දෙක යනකොට එක පන්තියක් වයි 11 පන්තිය. 11 පන්තිය යනකොට එක පුටුවක් උස්සගෙන ඉන්නවා. මම එතනට එනකොට පුටු ඉස්සුවා. මං එපා ටග්ගල් පැනගම් පුටුවක් අල්ලුවා. අල්ලලා කන්ට ගැව්වා. කන්ට ගාලා තියලා මං ඇයි කියලා. ඒ පාරක බලනකොට මෙයා මේ අපිට ගහන්න දෙනවනේ. ඉතින් මම ගුරුවරුනි ගහන්න පුළුවන්. එහෙම කොහමද ගහන්නේ? මෙයා ඉස්කෝලේ එන්නේ කීයටද? එන්න තොගයක් කියාගෙන ගියානේ. මම මොකද කරන්නේ? පාර මගේ එකට කමන්නේ නැහැ. වැඩි මොකාවුණත් වැඩි හිටියේ ඒකට සලකපන් කියලා මං කියන්නේ. මොකද කොල්ලර මට බයින්නේ බෑනේ. ඒ කියලා මම කොහොම ඊට පස්සේ එහෙම ඔය වැඩ කරන්න එපා කියලා පොඩ්ඩක් ඉන්නකො ඊළඟ එක තමයි වැදගත්ම දේ තමයි අස්මිමානේ මමත්වයේ කියන එක. මමත්වයේ කියන එක 180ක් යනවා. අපි කියම් දෙයක් මේ කතා කරනවා මම වෙනුවෙන් මේ කතා කරනවා. එතකොට මේ මමයේ කියන එක දැන් සමහර අර භාෂාවේ මේකට පාවිච්චි කළාට අභ්‍යන්තරික ආත්මීය වශයෙන් මම කියන පුද්ගලයා යනවනේ 180ක්වත් සෝවාන් වුණා. රාත්‍රාම් බිඳුවක්වත් නැත. මේ වහන්සේගේ 100ක් තියෙනවානේ. ඒක ඉතින් යන්නක මං කියන්නේ ඒක දවස් දෙකක් කියලා නම් ඔබතුමියට තේරෙයි මෙයා කියන දේ ඉස්සෙල්ලා ඉගෙන ගන්න. හරි මේ සෝවාන් වෙන්නේ කොහමද රාත්‍රියම දක්වා කියන්නේ එයා කියන පාඩම ඉස්සෙල්ලා ගන්නවා. මුල්ම දවසේ බුද්ධිමත් කෙනෙකුට සතියෙම ඉන්න ඕනේ. මුල්ම දවසේ මුල්ම ගියම දවසේ පැය 3ක දේශනයක් කරනවා, බණක් කරනවා. මෙන්න මේ බණේ සියලුම දේ අන්තර්ගතයි. ඔළුව තියෙන කෙනෙකුට ඒක හොඳටම ඇති. හරි ඊට පස්සේ කරන්න තියෙන ඉන්න දවස් දෙකේ චෙක් කරන්න ඕන මේ බණ කියන අතර මෙයා ඉතිහාස කතන්දරය කියනවා. හරි එතකොට ඊට අමතර බණේදී අහුවෙන්නේ නැහැ, බණ විග්‍රහයේදී අහුවෙන්නේ නැහැ. නමුත් එයා ත්‍රිපිටකය ගැන කියනවා, ත්‍රිපිටකයේ ඉන්න ලිංගලන්තෙන් ගිනාපු යටි කියනවා. එතකොට මේ හැම තැනකම තියෙනවා මහා පුදුමාකාර විදිහකට අස්මිමානේ මමත්තේ. එතකොට මම කියන එක තමයි ඔතන හැම තැනකම තියෙන්නේ. ඊළඟ එක තමයි මේක ව්‍යාපාරයක් විදිහට මේ ව්‍යාපාරය හසුරවන්නේ එයාය කියන එකක් කියවෙනවා. එතකොට සෝවාන් වෙච්ච කෙනෙක් දැන් අපි කියමු නිවන් මගේ යනවනේ. සෝවාන් මගට අඩිය තිබ්බනම් එයා කොයි වෙලාවෙත් ව්‍යාපාර වලින් ඉවත් වෙන්න ඕන, සංවිධාන වලින් ඉවත් වෙන්න ඕන. මම අර බේජ් වලින් ඉවත් වෙන්නේ අර සංවිධානගත වීමක් වගේ වෙනවා. ඒක ඇත්තටම තාමත් ටිකක් හානි කරලා තමයි කරන්න පුළුවන් දේ කරනවා මිසක යාර ඕගනයිසේෂන් එකකට යනකොට තීරණානේ තමයි බැඳීමක් අල්ලගෙනනේ. දැන් අපි සෝවාන් වෙන්න හදනවා කියන්නේ මොකද්ද? අල්ලගන්නේ කතාවනේ එකනේ. අල්ලගන්න එක අතහරින එක. අපි අල්ලගන්න එක නවත්තන්නේ. අපි ජීවිතේ ගොඩාක් දේවල් අපි අල්ලගෙන ඉන්නේ මේ අල්ලගන්න එක අතහරින්න යනකොට එකක් අල්ලගත්තම හරියන්නේ නැහැ. ඊළඟට මීර්ගම කිසි කෙනෙක් සෝවන් වෙන්නේ නැත්තේ හේතුව තමයි, ප්‍රධාන කාරණය තමයි එතනට ගිය ගමන් ඒ කට්ටිය අල්ලගන්නවා මොකද්ද? අපේ රට අල්ලගන්නවා. මේ මගේ රට තව ලකුණක් වැටෙනවා. මොකද්ද? බුදුහාමුදුරුවෝ ලංකාවේ කිදුනා කියන එක. දැන් ඒක අපි එතකොට ඊට පස්සේ එතන ඉඳලා යනවා ඒක සනාථ කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මෙන්න මේක ගිනාවේ කවුද කියලා අරහන්දිරෝ කියනවා. එතකොට ආහන්දිරෝන් අල්ල ගන්නවා. මෙයා තමයි නියම වික්ෂුන් වහන්සේ, අපේ රටට වැදගත්න, ධාමයට වැදගත්න. ඊළඟට මේ තියෙන තැන මොකද්ද? මීර්ගම ධර්මය මේ ස්ථානේ අල්ල ගන්න. මෙන්න මේ තුන අල්ලගත්තට පස්සේ එයාට සෝවාන් වෙන්න බැරිය. එයාට එතකොට අරකේ අඩුව පේන්නේ නැහැ. අරහන්දිරෝන්ගේ අස්මිමානේ එතකොට යාගේ දේශේ යා හරියට ගොඩාක් දොස් කියනවා. පාලි මහාචාර්යවරුන්ට බලන පාලි මේ සිප්ටිගේ විග්‍රහ කරද්දි මේවා මේ විදියට කියලා දෙන්නේ. මේ විදිහට වැදගත් නැහැ නේ අත්‍තරම. දහමේදී වැදගත් වෙන්නේ කියන කාරණේ විතරමයි. කියන කාරණේ ඒ කියන්නේ මම කියන එක නැති කරන්න තමන්ගේ සිත දිහා බලන එක. තමන්ගේ සිත දිහා බලාගෙන ඉඳලා තමන්ව තීරුම් අරගෙන ඇත්තටම අවබෝධය තමන් පිළිබඳ අවබෝධ කරගන්න එක තමයි නිවන් වග කියලා කියන්නේ. තමන් කවුද කියලා තේරුම් ගන්නකොට තමන්ගේ වැරදි දකිනවා. වැරදි දකිනකොට වැරද්ද හදා ගන්නවා. මේ වැරදි හදාගෙන යනකොට වැරද්ද එනකොටම වැරද්දනවා කියනවා. වැරද්ද එනකොටම වැරද්දනවා බෝ. යාතර වැරද්දක් නම් දැඩි ලෙස සත්‍යගතතර වැරද්දක් වුණත් එහෙම කම්පාවීමක් සහ ඊට පස්සේ ඒක නවත්තන්න ඕන එක ආපහු ඉතින් අර ටික දවසක් කරනකොට අර පුද්ගලෙක් අර ඒ අර බවුන් ගැටීම එහෙම නැත්නම් අර ධාමෙන් ටිකක් ඇවිල් එහාට ගිහිල්ලා සාමාන්‍ය ජීවිතයට වැටෙනවා. මම මේකට තමයි කියන්නේ පැණිතවරලා මේ පැණිතවරලා වහ දෙනවා කියලා. අර
බලුබෙටි ටොපිකොලවල උතල දෙනවා කියලා. මෙයාලා අර අසත් ධර්මයේ විකෘති ධර්මයේ කියන අතරේ මේ ධර්මයේ එක්ක මේ කියන්නේ අධර්මයත් එක්ක මේ වගේ කරුණුත් කියනවා. මේවත් වැරදි දැන් තියෙනවා. දැන් අර හාමුදුරු කළ නිසා හාමුදුරු ඒ පට්ටවල් බොරුවක්. එහෙම කතාවක් නැහැ. ඒගොල්ලෝ හාමුදුරු කියන වචනේ සාසනයට අරගෙන ආවා. නැත්තම් මේ සාසනේ ඉන්නේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඈ සංසාර භයං ඉක්කදීති කෝ බික්කු බින්නපටන් ධාරේති කෝ බික්කු පරම් බික්කදීති පරේ කෝ බික්කු මේ විදිහට නොඑක ආකාරයෙන් බික්කු කියන වචනේට අර්ථ නිරූපණේ තියෙනවා. එතකොට මේ කියන විදිහෙන් ඊළඟට ශ්‍රමණ ඊළඟට ස්වාමින් වහන්සේ කියන වචනේ එන්නේ සතර පරිභෝගයෙන්. එතන සාසනයෙන් ලැබෙන සිව්පස්සේ පරිභෝග කරන ආකාර හතරක් තියෙනවා. දයජ්ජ පරිභෝගයේ ඊළඟට ඉන පරිභෝග, තෙය්‍ය පරිභෝග, සාමි පරිභෝග කියලා. දයජ්ජ පරිභෝග කියලා කියන්නේ දෑවැද්ද ලැබෙනවා වාගේ පියාගෙන් තමන්ට කීකරු ඉන්න දරුවන්ට ධර්මයට විනයට අනුරූපව ජීවත් වෙන අයට බුදුන් වහන්සේගේ නමින් ලැබෙන දේ කැපයි. දයජ්ජ පරිභෝගෙන් ඒක පරිභෝග කිරීමක් වෙනවා. එතකොට ඊළඟට තෙය්‍ය පරිභෝග කියලා කියන්නේ සාසනය භික්ෂුවක් විදියට ඉන්නවා. නමුත් භික්ෂූත්වයක් නැහැ. භික්ෂූත්වයක් නැතුව භික්ෂුවක් විදියට පෙනී සිටීමෙන් ඔය තනිකර කවුද මීවන පලාන කියන්නේ තෙය්‍ය පරිභෝගයට වැටෙන හොරෙක්. තෙය්‍ය කියන්නේ හොරකම. හොරා කනවා කියන එකට තෙය්‍ය පරිභෝග කියන්නේ. සාසන හරියට ප්‍රවෘජාවක් රකින්නේ නැතුව ඒක නිකන් ජීවන වෘත්තියක් විදියට පවත්වාගෙන යනවා. ඔය ලක්ෂ ගණන් බුද්ධ භාවනා කියලා වැඩසටහන් තියෙති. ලක්ෂ ගණන් හම්බ කර කර ගොඩ නැගිරි ඉඩ කඩම් මිලදී ගනිමින් ඔය කරන තක්කඩිකම ඔය තමයි නියම තෙය්‍ය පරිභෝගයේ හොරා කෑම. ධර්මයේ විකෘති කරනවා, ඉතිහාසයේ විකෘති කරනවා. ඊළඟට ඉන පරිභෝග කියලා කියන්නේ දායකයා දෙන සිව්පසේ අනුමෝදනා නොකර ණයට කනවා කියන එක. සාමි පරිභෝගය කියලා කියන්නේ රහත් ඵලයට පත් වෙලා කරන සිව්පස පරිභෝගය. රහත් ඵලයට පත් වුණාට පස්සේ තමයි ඒ උන්වහන්සේට ලැබෙන දේ තමන්ටම අයිති තත්වයක් තියෙනවා. ඒකට කියනවා සාමි පරිභෝග, ස්වාමිත්වය, හිමිකාරත්වය. ඉතින් ඔය කියන ඒ ස්වාමි පරිභෝග කියන වචනයෙන් තමයි ඔය ස්වාමින් වහන්සේ කියන නම එන්නේ සාසනයේට. ඒ රහත් මග යන හෝ රහත් ඵලයට පත් වෙච්ච අයට ස්වාමින් වහන්සේ කියලා කියනවා. කෙසේ හෝ සාදු කියන වචනේ පොඩි ළමයි පාවිච්චි කරනවා. ඒකට හේතුව සාදු කියන වචනේ තේරුම යහපත් කියන එක. ඒතර යහපත් හැසිරීම තියෙන නිසා සාදු කියලා කියනද සමහරලාට අපේ අතීතයේ හිටපු මුතුන් මිත්තන්ගේ සිරිතක් තිබුණා. ස්වාමින් වහන්සේ කෙනෙක් පාරේ වඩිනවා දැක්කහම අපේ හාමුදුරුවෝ බැහැරක් යහපත් වෙනවාද? අපේ හාමුදුරුවෝ කොහෙද යහපත් වෙන්නේ? ඒ කියන්නේ උන්වහන්සේ යන ගමන යහපත් ගමනක් කියන අර්ථයෙන් කොහෙද යහපත් වෙන්නේ කියලා අහනවා. වඩින්නේ කොයි කොහෙද කියලා අහන එකකුත් තිබුණා. නමුත් කොහෙද යහපත් වෙන්නේ කියලා තමයි ඒ කාලේ ඇහුවේ. ඊළඟට ඔය කියන ශ්‍රමණ කියන වචනයක් තිබ්බා. සමිත පාපී සමනෝ, පාපයන් තුනී කළ පුද්ගලයා. බාහිත පාපී බ්‍රාහ්මනෝ, පව් බැහැර කළ පුද්ගලයා බ්‍රාහ්මණ. මේ ශ්‍රමණ බ්‍රාහ්මණ කියන ව්‍යවහාරයන් දෙකම භික්ෂුන් වහන්සේ කෙරෙහි පවත්ලා තිනවා. බ්‍රාහ්මණ වර්ගය කියලා ධම්මපදේ එක්තරා වර්ගයකුත් තියෙනවා, ගාථා සංඛ්‍යාතයක් අඩංගු. හැබැයි හාමුදුරු කියන එකට තමයි කිසිම අර්ථ නිරූපණයක් නැත්තේ. ඉතින් ඔය කියන හාමුදුරු කරපු නිසා හාමුදුරු. ඒක පට්ටවල් බොරුවක්. ඒක ගොන් තර්කයක්. ඔය මීවන පලානගේ ගොන් නිරුක්තිවල තියෙන තවත් එක ගොන් කතාවක්. ඒ හම්දරු කියලා වචනයක් ඒ කාලේ ව්‍යවහාරය තිබිලා තියෙනවා. මේ නිකන් අර හාම් පුතා කියලා අපි කියන්නේ අයිතිකාරයා. අන්න ඒ වගේ මේ මහා දේපලක හිමිකරු වලව්වේ බවබෝගොඩ අයිතිකරුට හාම් පුතා, හාම් මහත්තයා. මේ ඒ කියන ව්‍යවහාරයෙන් හාමුදුරුවෝ කියලා කිව්වා. අපේ හාන්දුන්නේ කියලානේ කතා කරන්නේ කියලා වලව් වලට. නිලමේ හාමුදුරුවෝ, බණ්ඩාර හාමුදුරුවෝ, ඇඩ්වොකේට් හාමුදුරුවෝ, දොස්තර හාමුදුරුවෝ ඒ වලව් වලින් ඒ තනතුරු වලට ගියා. එහෙම තමයි ව්‍යවහාර කළේ. ඒගොල්ලෝ සාසනයට ආවත් මිනිස්සු බය වුණා. ඒගොල්ලන්ට හාමුදුරුවනේ කියන වචනේ අර වෙන වචනයක් කියන්න. මොකද අර වලව් වල තිබ්බ ඒ ගර්වයට තිබුණු බය නිසා. ඉතින් ඒගොල්ලෝ නිකම්ම මේ සාසනය ඇතුලේ හාමුදුරුවෝ බවට පත් වුණා. හැබැයි හාමුදුරුවෝ කියන වචනයට කිසිම ධාර්මික අර්ථ නිරූපණයක් නැහැ. කෙසේ හෝ වේවා මීවන පලා නොවේ. ඔතන කියන විදිහට රාමඤ්ඤනිකාය කීයටවත් හයකට බෙදිලා නැහැ. රාමඤ්ඤනිකාය තමයි කිසිම පාර්ශ්වයකට නොබෙදිච්ච එකම නිකාය. එතකොට නිකාය ભેදේ තියෙන එක වැරදි. පැහැදිලිව වැරදි. එතකොට මෙතනදි මීවන පලාන ඒ අවංකවම නිවැරදිව ඔප්පු කරන්න පුළුවන් ඒ සාධකේ උඩට ගන්නවා. ඔය ප්‍රශ්න අහන උන් එකෙක්වත් නිකන් අහනව නෙමෙයි. ඔක්කොම මීයාගේ කට්ටිය ඔය මේ උගන්නලා කරලා ඔය ප්‍රශ්න අහන්නේ. අලියතුන් වහන්සේ, අලියතුන් වහන්සේගේ කිය. එතකොට මේ කෙසේ වුණත් අර නිවැරදි දේවලුත් වැරදි දේවල් මැද්දට දාලා කියනකොට පැහැදිලිව මේ මිනිස්සු හිතනවා මේ ඔක්කොම නිවැරදි කියලා. අර මී පැණි තවරලා වහ දුන්නාම පැණි රහයි කියලා කනවා වගේ වැඩක් ඔය වෙලා තියෙන්නේ. ඉතින් ওই මිනිස්සු හරි අසරණයි. මීවන පලානගේ බිස්නස් එක ඕක. මීවන පලාන මිනිසුන්ගේ ශ්‍රද්ධාව, මිනිසුන්ගේ
නිවනට තියෙන කැමැත්ත හෝ මේ අවභාවිතා කරන. හැබැයි මිනිසුන්ගේ තියෙන අවිද්‍යාව මෝහය. මේ මිනිසුන්ට ඕකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ අද ඇවිල්ලා මීවන බලන්න වැරදි කිව්වත් ওই මිනිස්සු බුදුහාමුදුරුවෝ අතාරිනවා මීවන බලන්නව අල්ල ගන්නවා. ඒ තරම් මෝහයටපත් වෙලා ඉන්නේ. දැන් අර එහා පැත්තේ අර group එකකට link එකක් දාලා අපි ගියානේ. මාව එක වචනයක් කියන්න කලින් අයින් කළා. මොකද උන්ට කොන්දපණ නැහැ. Taman කියන දේ ඒත්තු ගන්න නැහැ. ඉතින් පට්ටබල් බොරුනේ කියන්නේ. ඒ පට්ටබල් බොරු ඕක තනිකරම ඊලාම් සිටියම ඔය අඳින්නේ. ඊලාම් සිටියමට ඔය පාර කපන්නේ. ඒ නිසා මීවන බලන්න කියන්නේ කොටියෙක්. අරිය මඟ කියන්නේ කොටියෙක්. හරි? මං ඒක ඍජුවම කියනවා. මහා ආර්යයන් වහන්සේනි. එහෙනම් බලමු ආර්ය උපවාද වෙන හැටි අපිට. අනේ අපි ඕවට බය නැහැ. හරිද? ওই තක්කඩි වැඩ වලට තව වැඩි කල් දුවන්න දෙන්නෙත් නැහැ. දැන්ටම ඔය අතිවාරම් ගැලවිලා ඉවරයි. හරි? තව මාසයක් දෙකක් යනකොට ඕකම හේදිලා නාය යනවා. බලාගෙන ඉන්න. අපි මේ අභියෝගي කරන්නේ විවෘතව. හරි? දැන් අදත් මම දානිකට ගියා නායක හඳුරුරු ගොඩක් ඇවිල්ලා හිටියා. මං ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේලාට දැනුවත් කළා අනුරාධපුරේට නම් මේ ගොන්තඩියට එන්න දෙන්න එපා. අනිවාර්යයෙන්ම වටකල්ලි වෙලා අපි මේකට කරන්න ඕන විදිහට කලකමු කියලා. උන්නාන්සේල එකග උනා ඒක. හරි? ඒ නිසා මේ නැටිල්ල අපි තව වැඩි කල් නටන්න දෙන්නේ නැහැ. මේ කරන්නේ අර මීපැණි තවරලා වහ දෙනවා කියන වැඩේ ඔය කරන්නේ. මේ කියන කතාව නිකාය ભેදේ වැරදි. ශාසනය තුල එහෙම තියෙන්න බෑ ඒක ඇත්ත. මෙතන වැරද්ද තියෙන්නේ ශිෂ්‍යාන ශිෂ්‍ය පරම්පරාව කියන එක නෙමෙයි. දැන් රාමඤ්ඤයෙන් ආපු වික්ෂුන් වහන්සේලා ඒ රාමඤ්ඤයෙන් ආපු ශාසනයේ ඒට අනුව ඒ අය ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරක් වශයෙන් පැවතෙන රාමඤ්ඤ පරපුර. ඔය රාමඤ්ඤ නිකාය සියන් නිකාය අමරපුර නිකාය කියන්නේ නැතුව ඕක පරපුර කියන වචනේ පාවිච්චි කළා නම් ඔය තියෙන දූෂිතභාවය ඒ වාග් දූෂණය එතන නැති වෙනවා. හැබැයි නිකායවල වල එකට පෝය කරන්නේ නැහැ, එකට සංඝකර්ම කරන්නේ නැහැ ගොත් අන්න එතන සංඝ ભેදේ. සාමාන්‍යයෙන් අමරපුර රාමඤ්ඤ නිකාය වල අය මොන නිකායක හාමුදුරුවෝක් ආවත් සාමාන්‍යයෙන් පෝය කරන්න ගන්නවා, ඒ සංඝකර්ම වලට සහභාගී කරව ගන්නවා. එහෙම තහනම නැහැ. සියන්නිකාය තමයි ටිකක් ওই මොංගල් ගතියක් තියෙන්නේ. එහෙම අනිත් අය ගන්න ඒ වගේ දේවල් ඒත් දැන් අඩුයි. දැන් සෑහෙන විහාරස්ථාන වල නිකාය ගැන අහන්නෙම නැතුව ඕන කෙනෙක් එක්ක එකට ඉන්නවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය මහා මල්වතු අස්ගිරි වාගේ තැන් වල සමහරට ඒ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලා දැන් අර ඉස්සර තරම්ම ඕක තදට අල්ලගෙන නැහැ. ඉතින් කෙසේ හෝ වේවා ඔය මීවන බලන්න කියන්නේ තෙය්‍ය තිරුවන් සරණේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කොහෙද උපන්නේ, කොහෙද බුදු වුණේ, පිරිනොම් පෑවේ, මේවා නෙමෙයි අපි හොයන්න ඕනේ කරුණු. මේවා අපේ වටිනා කාලයේ කාදමන කාලකන්ණි ව්‍යාපෘති. වැදගත් වෙන්නේ ඇයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ? බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ සුගතිගාමී මාර්ගයේ, දුගතිගාමී මාර්ගයේ, නිර්වාණගාමී මාර්ගයේ කියන මේ මාර්ගත්‍රය විවරණය කළ, විභජනය කළ ලෝකයට දැනුවත් කරන්න. එතකොට උන්වහන්සේ උත්සාහ දැරුවේ දුගතිගාමී මාර්ගයෙන් අපිව මුදවලා නිර්වාණය කියන තැනට ගෙනියන්න. සුගතියත් ප්‍රමාදයක් කියන එක උන්වහන්සේ දේශනා කළා. සුගතියේ ඉපදීමත් එකත් නිවන නෙමෙයි කියන එක. ඉතින් මේ සියලු කරුණු උන්වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළ තියෙද්දී මේ මීවන පලානේ ඒ නඩයත්, ඒ වගේම අර තව වහරක කියලා නඩයක් හිටියා. ඊළඟට ගත්තාම අර ලොරි ඩ්‍රයිවර් කෙනෙක්, ඊළඟට තවත් ඉන්නවා අරිය මග්ග කියලා, ඒත් අර LTT සංවිධානයේ වගේ ඒ සංවිධානවලට උදව් කරපු නෝවේ මේ සම්භවයත් නැත්නම් නෝවේට සම්බන්ධව කටයුතු කරන එක්කෙනි. මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මොකක්ද මේ කරන්නේ? නැවත වතාවක් මිනිසුන්ගේ ඔළු සෞත්තු කරලා ඉවර වෙලා මේ මිනිසුන්ගේ නිර්වාණගාමි මාර්ගයෙන් ඉවත් කිරීමක් මේ කරන්න යන්නේ. එතකොට අනිත් පැත්තෙන් ගත්තහම මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කරන්න යන මෙහෙයුමක කොටසක් මේක. මොකද ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනේ, ඉන්දියාවෙත් ඒ වේ සාක්ෂි තියෙනවා. මේ විදිහට ඔක්කොම මේ දෙක ගැලපුවාම ලංකාවේ ඉන්දියාවේ 30 වෙනි ප්‍රාන්තය කරගන්න එක හරි ලේසි. මේක තක්කඩි කූට ව්‍යාපාරයක්. ඒ නිසා මේ ආර්ය ශ්‍රාවකයෝ නැත්නම් ආර්යයන් වහන්සේ කියලා කියාගන්න. ඔය ආර්යයන් වහන්සේ කියලා කියන මිනිස්සයා අප මම නම් කියන්නේ තියෙන්නේ ඔයගොල්ලන්ට ආර්ය වංශ, ආර්යපාල, ආර්යවති, අන්න ඒ වගේ ආර්යලා තමයි ඔය ඉන්නේ. ඒ නැතු මේ ආර්ය කියන ගුණ ඇති ශාසනයේ අය නෙමෙයි ඔය. ඒගොල්ලන්ට මුකුත් කියන්න එපාල කිව්වහම ආර්ය උපවාද වෙනවා. ඔය ආර්ය උපවාදය කියන වචනය තක්කඩි තමන් කරන වැරදි සමාජයට වසංකරනද නැත්නම් තමන් කරන වැරදි සමාජයේ විවේචනයට ලක් වෙනකොට ඒ විවේචකයන් නිහඬ කරන්න පාවිච්චි කරන වචනයක්. හරියට අර ආණ්ඩුවල මිනිස්සු එක එක අනපනත් ගේන මිනිස්සු කතා කරන එක ප්‍රකාශ නිකුත් කරන එක නවත්තන්න, අන්න ඒ වගේ දෙයක්. ඉතින් ඒ නිසා මේ ඔක්කොම මාරපාක්ෂික ධර්ම කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ මොකද මේ සියල්ලගෙම වෙන්නේ මිනිස්සු නිර්වාණගාමි මාර්ගයෙන් ඉවත් වෙන එක. ඒ ස්ථානවලට සම්බන්ධ වෙන මිනිස්සු ගැන අපිට කනගාටුයි. මොකද මේ මිනිස්සු
නිවන් මාර්ගයේ උදෙසා තමයි එතනට ගිහින් ඉන්නේ. හැබැයි මේ සින්නේ රෙවටිලා. ඒ මිනිස්සු දන්නේ නැහැ අර ලෝභයේ ද්වේෂයේ මෝහයේ ප්‍රහීන කළ යුතුයි කියන ඒ සද්ධර්මයට කලවම් කරලා මේගොල්ලෝ ඒ ධර්මයේ විකෘති කරලා ඉවර වෙලා නැත්තම් ඒ ධර්මයේ ව්‍යාකරණ නිරුක්ති විකෘති කරලා කරන දේශනාවෙන් ඒගොල්ලෝ කරගන්නේ අකුසලයක් නොමගයාමක් කියන එක ඒයි දන්නේ නැහැ. ඒ නිසා ඒයිට අපි කනගාටුව පළ කරනවා. අපි ඒයිට විවෘතව ආරාධනා කරනවා මේ අපායගාමී මාර්ගයෙන් මිදලා එන්න. මේ කියන විදිහට බැලුවාම ඔය බුදුරයන් වහන්සේ ඉපදිච්ච බුදු වෙච්ච දම්සක් පවතු පිරිනවම් පාපු ස්ථාන දැක්කේ නැතුව නිවන් දකින්න බෑ කියලා කියනවනම් අනිවාර්යෙන් අපිට කියන්න සිද්ධ වෙනවා සරියුත් මොගලන් උන්වහන්සේලාත් එහෙනම් පිරිනවම් පාලා නැතුව ඇති. ඇයි? උන්වහන්සේලා පිරිනවම් පාන්න නැත්නම් ජීවිතක්ෂයට පත් වෙන අවස්ථාව වෙනකොට බුදුරයන් වහන්සේ පිරිනවම් පාලා නැහැ. ඒ නිසා පිරිනවම් පාපු ස්ථානේ දැකලා නෙමෙයි උන්වහන්සේලා ජීවිතයෙන් සමවරන් තින්නේ. මේ ඔක්කොම මිත්‍යාවල්. ඒ සතර ස්ථාන දැකවැඳ පුදාගෙන පහන් සංවේගයේ ඇති කරගත යුතු නැත්නම් පහන් සංවේගයේ ඇති කර ගැනීමට සුදුසු තැන් කිව්වා මිසක් නිවන් දකින්න ඒව ඒ තැන් වලට ගිහිල්ලා බුද්ධ බලය ලබා ගන්න ඕනි කියලා දේශනාවක් කිසිම තැනක නැහැ. ඒ නිසා මේ මීවන පලානි මීයයි අර අරිය මග්ග කොටියයි ওই ලොරි ඩ්‍රයිවර්ලයි මේ ඔක්කොම කට්ටිය එකතු වෙලා කරන්න මේ මාර බලවේගයක් දෙපැ ඇති මාරයෝ මේ ශාසනයේ විනාශ කළ මිනිසු නිවන් මගෙන් බැහැර කරන්න හදන්නේ. ඒ නිසා කරුණා කරලා මේවට එකතු වෙන්න එපා. නැවතත් මේ සසරේ නූපදින්න වැඩ කරගන්න කිතා වැඩගත් අපිට මේකෙන්ම සංසාරේ භයානකකම තේරෙනවා. ඒ නිසා මේ වගේ මිත්‍යා මතධාරීන් ඉන්න සසරකට නැවත නොවෙන්න වැඩ කටයුතු කරගන්නවා නම් ඔබ ඒ තමයි ශ්‍රේෂ්ඨම කටයුත්ත. තිරුවන් සරණයි.